මෙශ්වසනීම පුවත් කාටත් කලින් වටට කියන ස්වාදහිඳ රූප බාහින සව්‍ය හයයි එහ ප්‍රධාන ප්‍රෝතිලිකාශය සමකින් ඔබෙක් වන්නේ ප්‍රථමයෙන් දවසුන සුම් කළ පුවත් සිරස් තල. කොල්ලඹ බරායේ නැකිනිිහිර පර්්‍යන්තය වෙකුණන්නෙත් නෑ බදු දෙන්නෙත් නෑ. ජනපති සහත්තික වෙයි. කොරුණා පොකුරට අදත් තුන්සිය නවයක් එෙක් වෙද්දී ලෝකයෙන්ම සෝබ මේේ ප්‍රමුඛයන් අතරටත් ලංකාව එක්වෙයි. පාර්ලිමේන්තුවට පීසිර් කතානායකත් මන්ත්‍රීවරුණුත් තත්වය මැනගනිී. පිල්ලයාන්ට නිදහස ලැබෙද්දී අජිත්‍රසන්න ඇපත් අරන් කෙදරයයි. කාල ගුණය බයානකයි යලාශවල වාන්තොරටුත් තැරෙයි ගංවතුර අවධානමකුත්. රංචන්ගේයේ පුටුබේ ඉඳගන්න අජිත් සූදානම් බෙද්දී Uුන්PAයේ පුටු පෙරලියකුත්.ගෙදර යන්න ඔන්න මෙන්න තියෙද්දිත් බලින්ම ට්‍රම්ප ගෙදර යවන සූදානමක්. යොගන්ත මෙදවස්සල රටේ ප්‍රධහන්නම මාතුෘකාව වෙලාතයෙන්නේ කොළඹ වරයි නැගෙනහිර පර්වයන්තේ. මේක ඇැම් දේශපාලක්ෂන්ට වගේීම පක්ෂවලටත් විකුණන්න පුළුවන් මාතෘකාවක් වෙලා. ඕන චේත. එවුණට ජනාතිපති ගෝටාවේ රාජපක්ෂමතිතුමා නැගෙනෙහිර පර්ව්‍යන්තේ ැන තියෙන සියල් නොතුර බත වලට අතු ඉඩිස පිළිතුරතිීල තියෙනවා. පසුගේ රජ කොළඹ වරයේ නැගින්හිර පරයන්තය ඉන්දිාවට විකිනීමට ගිරිසගෙන තිබූ ආකාරය චනාධිපතිතුමා අද හෙළිදරව් කලා. ඒ වගේම විකිනීමෙන් පසු ජපානෙන් අයක් ගැනීමත්. යි මුදලින් ඉදිකිරීීම සහවනූප කරන මෙිලදී ගැනීමත් ගිවිසමට ඇතුළත් වීතිබූ බවද වරයි ෘතිය සමති විසිත්තුුණක නියෝජතීන් සමඟ චනාධිපති කාරර්යාලේ පැවැති සාකච්ඡාවේදී චනාධිපතිතුමා හෙළිදරව කලා මේ සම්හඳයෙන් වත්මන් රජයේඉදාව සමග සාකච්චාවට කෙවයක්ම පවත්වාතිබුණා එයනු සයට පනස් එකක අයිතිය සහ පරන්තේ පාලනය ශ්‍රීලංකා වරයි අධිකාරයටතේ තබා ගැනීම එකංඟතාවකට පැමිණීමට හැකි ූබවයි චනාාධපතිතුමා පෙන්වා දුන්නේ. ආයෝජන මගින් රටේස්වයරී භා ඒට හෝස්වාදී නත්වේට කිස්සද හාණයක් සිදුවීම ට තමන්නේ නැති බව අවධාරණය කළ ජනාධපතිතුමා නැගෙන හට පරන්තේ විකුණන්නේවත්. බදු දෙන්නේවත් නැති බව ෘර්තයේ සමති නෝජිතීන් හමුව අවධාරණයම කියයාසිටිය. පසුගේ රජය හම්බන්දට වරායද අනු නව වසරකට? චීන් රජයටට සම්පූර්ණයම බදතිී තිබූ බවද ප්‍රකාශ් කළ ජනාධපති ගෝටාබය රජපක්ෂමැතිතුමා තමන් බලයට පත්වීමෙන් පසු චීනය සම්ගසාකච්චාකර වරයටඇත් මුහුදු ප්‍රදේශී ආරක්ෂාව පිළිබඳ වගකීම. රජයයටතටගත් බවද කියා සිටියා. නැගෙනහට පරන්තය සංවර්ධනය සලසුන් කළේ කලාපය බූ දේශපාලනිික සාධක ස්වයිරී භාවය ආදායම් සහ රැකයාාව උත්පාධනය ඇතුළු සියල්ලු සාධක සමාලෝචිනය කිරීමෙන් පසුුවයි. ැගිහිෙට පරයන්තයේ තිරස්සර සංර්ධනයට ලක් කරනවා. එහි ප්‍රතිපනෑනමිහිියුම්මලින් සේට හැට හායකට ඉන්දාව දායක වෙනවා. ශ්‍රීලංකා රජයට සියට පනස් එකක අයිතය සහ, ඉදිරි සේට හතලි ස්නවය ඉන්දාවේ අදානී සමාගමටත් වෙනත් පාර්ශවයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් වේහැකි අයෝජනයක් ලෙස පරන්තය සංවර්ධනය කිරී මයි සැලසුම. ගෙන සිදු සැප් තබන් නොග නැකී ජනාධිපතිතුමා සියලු වෘර්තිය සම්ති නියෝජතයෙන් එෙක්ප මේ පිළල්මඳ යෝජනා සහ අදහසිදිරිපත් කරන ලෙසද දැනුම් දුන්න. ටහිර පරයන්තේ මෙහයුම් රය අධකාරයට පැවරීමට අපක්ෂ කරන බවද ජනාධපතිතුමා පැසවා. නැගෙන හිර පරියන්තේ මෙහයුම් පපුළල් කිරීමෙන් රැක අවස්ථාව වැස කපුදා කරන බවයි ආර්ථක පු නර්ජීවනයේ සහ දරිද්‍රතාව පිටදකීම පිළිමඳ ජනාධිපති කාරසාධක බලකය ප්‍රතානී වැසල් රාජ පක්ෂ හතා පැවසේ. පසු ජ මත ගොන්තට ළ හ රො. ොල ලාාේද විකිනීමට සකසාතිබු සැලසුම්. වත්මන් රජය මුළු මින්ම නවතා දැමූ බවද ඒමහතා පෙන්වා දුන්නා.. කොළඹරයි නැගනිහිර පරයන්තය වගේම කරෝුණා වෛරසියත් ප්‍රධානතම මාතෘකාවක්. මජන නියෝචිතයන් කිහිප දෙෙක්ම පොසිිව් වෙද්දිී පාදලිමිින්න්තු පැවැත්වීම කැනත් දැන් ගැටලු මතුවෙලා. එවකෙන්ඹ පාර්ලිමේන්තුව ඇතුළේ තවත් කොරෝුණා ආසාධිතයන් සිටික පාතකිලසුවන්න පේසිර් පරීක්ෂණත් අද පටන්ගතා. ලිේ තු න්්‍රවරන් හ රමන්ඩ සමාජකයිෙන් CR රක්ෂණවලට ලක්කිීම අද ආරම්භකිරුණා. අද දිනේතුළලදී පමක් මත්‍රවරන් මෙම කාර්මන්ඩලිය හරසි හැට තුන් දෙෙු රක්ෂ සොහ සහභගගේ ව බව ේත්‍ර හරි නරේන්දු්‍ර පනන්තු මහතා ප්‍රකාශ් කලා. කතානායික මහිද්‍යපාබේවරදන හතා සහ මඇතිෑමතිවරුන් පහලොස් දෙෙකුද PCR පරීක්ෂණ වලට ලක්වති වෙනවා ලබන සිකරාදාව දසන ොවීසිට පසුරුදල හදක්වාද පර්ලමිේතු පරිශ්වතුලද PCR පරිීක්ෂණ සිදදු කරනවා. මෙයතර ලබ දහ නව වනද සිට අරම්භවීමට නේමත පාලමේතු සතියේ රැස්වීම වල කටයුතු තීරණයකිරීම සඳහා පර්ලමින්තු කටයුතු පිව කාරක ස හව අද රැස්වීමට නීමිම තිබුණා. කතානායික මහින්ද්‍යපාබේවරන මහතාගේක් ප දෙස්මත එම ැවීම ලබන සඳදදාපැවැත්වීම තරය කළ බයි පර්ලිමේතු හ. දම්මික දසනයක මහතා සඳහන් කළේ.. යුගන්තේ ඕනෑම වෛරසියක් වෙනස්වීම් වලට ලක්වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම කොරුණා වෛරසියත් වෙනස් වෙලා නව ප්‍රබෙහෙද වෙනත් රටවලින් වාර්තා වනා. එවුනට අද වෙනකං අපට ඒ අවධානම නම් දැනු නෙනැහැ. ඕන සිිත. අප තයවධනපට ලක්වෙලා කියලා අ අපටදண்டා. எගත්තිந்தලා අපේ රටිටாපු පුදගලෙකුට කොரோනා ඩව ප්‍රවේදය ආසාධනය වෙලා කියලා තහවරුවීමතෙக்க. එවගේම අදතිනේ අලතින් කොරනාා ආස්සාධ්‍යයන් තුන්සියෙන් දබදෙනකුත් හඳුනා කත්තා. කොரோனா වරසය මේ වෙනකොට මුළුල් ලෝකේටම හිසරාධයක් බවට පත්වෙලාඉවයි. ටවල් රැසක් මේ වෙද්දී ආර්ථික සමාජය වශයෙන් එක්ක තැනක නතරවෙලාඉන්නවා. හැබැයි මේ ලෝකයේ පුංචි රටක්පෙක්ෂ අපේ ශ්‍රී ලංකාව ආරම්භේ එඳන්ම මේ කොරණා වරසට මොනදුන්නේ සැලැස්මක් ඇතුව. සෞකඛ්‍ය නීතිත් එක්ක අපි රට ජනතාවගේ සහයෝග්‍යයක්ත් එෙක්ක මේ කටයුත්ත අපි ඉෂ්ට කලාා. එ නිසාම තමයි මේ වෙනකොට ලෝකයේ දියුණුවැටවල්ු රැසකට සාපේක්ෂව අපි කොරණා වරසය පාරණය සම්න්ධයෙන්. ඉහල්ලම තැනක ඉන්නේ. මෙවැනි පසුබිමක අපි අදත් සුදානම් අපේ රටේ කොරුණාවේ අලුත්මතත්වය දැන් විමසාබලන්න. ගලන්තයේෙන් හඳුනාගත් කොෝුණා නවෛටසය මෙරට පැමිණ පු්ගලය කුටාසාධනී ඇති බව සෞඛ්‍ය අංශ අද අනවරන කලා. එක පුද්ගලෙගේ සාම්පලයක ප්‍රිතාන්නේ සැරිසරන මියටේෂණ හ සමාන කම්තියන වරසක ක ප රග යි සෝක මතශ ප අපටිල්ල සිතලතිව මේ සහ පොමකත්තය දල අඉදිරිදි වැරන්න විශේෂයම ඉදිරියේදී අපේ රට විවෘතකකි මක් බලොරත් නිසායිති අපේ සඳහ සූදාන. රුණ සාධත පුද්ගලින් සිද්ධනකුමේ යාමත් සමක, ිරටින් වාර්තාාවන සමස්ත කොරුණ මරන සං්‍යාව දෙසිය හතලි හතරක් දක්වා ඉහළගිය. කොරුණාමරණ සමස්තයක් ලෙස සැලකීමේදී වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ පිරිමි පුදගලින් වන අතර එම සං්‍යාවක සය පනස් පහ. අසු නවදිනෙකු කාන්තාවන්. මෙෙක් සිදුව ඇති කොරුණාමරණ ප්‍රදශතටනුවන් වැඩි පිරිසක් වයිස අවරුදු හැටයි එකත්, හැත්තෑ පහත් යන වයස් කා්ඩවල පසුවන්නන්. න් පසු වැඩිමරණ සිදු ඇත්තේ වයිසෞුරදු හැත්තෑ පහත් අනුවත් අතරයන වයස් වල පසුවන්නන් පවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. මෙරටින් වාර්තාාවන සමස්ත කොරුණ ආසාධතිීන් සංඛ්‍යාව හතලිස් නවදහස් අටසිය හතලිස් හයක්. හයිද හස්තුන් සසිෙතිස් පස්තින කරෝහල් වල ප්‍රතිකාර ලබනවා. අධතිනය හයිසි හතලස් හයිදින කුසුවේ ලැබීමත් සමඟ, පූර්ණ සුවේ ලබූ සං්‍යාව හතලස්තුන්දහස් දෙසිය හැට හතදක්වා එහළගිය. ලොව වාර්තාාව ඇති කරුණ මරණ ප්‍රතිශතය සැලකීමේදී වැඩම ප්‍රතිශතයක්වාර්තාාවන්නේ එක්සත්තු රාජතනින්. මරණ ප්‍රතිශතය සයට দেখයිදශම হাයි තුක්. සි ෙන් සයට දෙかいයිදශම පහක මරණ ප්‍රතිශතයක් වර්තා වෙද්දිී, රුසිියාවෙන් එම ප්‍රතිශතය සයට එකයිදශම අடைයි තුනක් ලෙසයි വර්තා වන්නේ. ඇெරිකාාවේ මරණ ප්‍රතිශතය සයට එකයිදශම হাැයි හතක් වන අතර, ඉදිියාවේ මරණන ප්‍රතිශතය සයට එකයිදශම හතරයි හතරක් ලෙසයි വර්තා වන්නේ. රවල් මරන ්‍රතිශतेේ හ අගේයක් വතා කර කා वाර්තා වන්නේ සයට ந்துवा දශම හරයි නක අවම අගයක්වීම විශේත්වයක්. එෙන්ම ොවකரோണ සාത සൂ ්‍රතිශतेെ സඳීමේදී ශලකා ඉහ අගේයක් വරතා කරणවා. එම ්‍රතිശതය සයට අസූ ഹയදശ ந்துवाයි හ ශලකාට වඩ හ प्र්‍රතිशाതയൻ വතා කරන්නේ സല සහ ඉදාව පමനයි. Рසිාව සവ ප්‍රතිශतेെ සයට අസൂ යිදශ ක තුनाක් വතාර . ඇමරිකාාව සට පනස් නොවෑ දශම එකයි දෙකක් සහ. එංගලන්තේසියට හතලස් හතරයි දශම හතරයි හතක අඩු ප්‍රතිශතයක් වාරතා කරනවා. ලොව රටවල් කිහිපේ ජනගහන මිලියනේකට ර්තාාවන COVID-19න් සංඛ්‍යාවට අනුව ශවීලංකවවින් වාර්තාාවන සංඛ්‍යාව දෙදහස් ෙේසිය හැත්තෑ දෙකක්. ඉන්දාව හදහස් පන්සිය හැත්තෑ තුන්දිිනක වාර්තාාවේදේ සිංගපූරුවෙන් දසදහස් හැට දෙදිෙන කුවාර්තාාව වන. ජනගහන මිලියනේකට සිද වූ COොවිD-19 මරණ කරණයේේදී වැඩිම පිරිසක්කාරතාාවන්නේ ඉන්දියාවෙන්. එම සං්‍යාවයි ක සිය නවෑ ඔස්්‍රේලියාවෙන් තිස් හහිදිනිකු සහ ශුලංකාාවෙන් ෙකොස් දෙනකුකාරතාවනවා. මෙතෙක් මෙරට සිදුකර ඇති පCR පරීක්ෂණ සංඛ්‍යාව දහතර ලක්ෂ දහසේ දහස් දෙස අනු නොවයක්. මෙ අතර හෙට යේද ඇති යිපුගලදින සැබරුම් සෞඛ්‍යශ ලබාද ඇති උපදෙස්තුලට අනුව සිදු කරන ලෙස බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික මාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලි මක්කරනවා. අපිට දෙයන් අපිට කීල තියෙන්නේ ඔයාගේ ජීවිදයේ ඔක්ලෑන්ගේ අත්තතමයි තියන්නේ කරණා කරලා මේ තයිපොංගල් දවස ගෙදර ඉදලා දෙියෝන්ගේ ප්‍රාර්ථන කරමු. උත්සව සමේ විනෝධ චාරිකා ඇතුළ වෙනත් ශේෂ කටයුතු වලට සහභාග වන පිරි අහමු පදීක්ෂණ වලට ලක්කිරීම සඳහ කණ්ඩයම් යුදධ ප ඇති බව සෞඛ්‍ය සේවාධ්‍යක්ෂ ජනරල් අසල ුණවර්දන මහතා පසනවා. ංග ලත්ේ ව ව කො තුර ැගෙන හි බලා ගමගන්න මග හමු ලෙ රැප ඩ ජන් පරීක්ෂවල යමු කිරීම ල්වත් ්‍රදේශී සිදු කරුණු. පරිීක්ෂණ දෙසයක් අතුරින් ආසාධතින් දෙදින කුස ඇගත් බව කොඹ මහ නග්‍රස භහව වසංගතරු ගංශය ප්‍රකාශ කළ. මේ COොVවිD-19 වසට තනතුරු අදාළම නැහැ මිනිස් ජීවිතවලට අනතුරු කරන්නම තමයි මේ වෛරසය මාන බලාගෙන ඉන්නේ. මෙල මේ වගේ පසුබිමක අපි හොවක්ගීමෙන් වැඩකරපු. අපි ලඟින් ඇසුරු කළ අයෙක් කොයිම් හෝමොහතක, කොරෝනාා ආසාධතයෙක් බවට පත්තුනොත්, අපි සොවන් නිරෝදහන්ට ලක්වෙමින්, අපේ වට ආරක්ෂ කරගන්න අපේ ඔෝ වගකීම නිවැරදිබ ෂ් කරමෝ. ැමතුන් මහත් බැතියෙන් සමරෙන තයිපෝන්ගල් උත්සවේ හෙට යෙදී තිබෙනවා. මෙ අතර හෙටට යෙදෙන තයිපෝංගල් උත්සබයක් පවුලේ අයියට පමලක් සීමමාකර ගනිමින් සෞඛ්‍ය උපදෙස්වල්ට ගරුකරමින් සමරන්න කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හිදු බැතිමතුන්කින් ඉල්ලිමක් කරනවා. හු දෙකලා බවින් නිහස් කළ කොළ බැතැම් ප්‍රදේශවල ජනතාව නිරෝධහන නීති අනුගමනේ නොකර බව පෙන ගස්තිමිවා ඒස්සිවිල් ඇඳුෙන් සැසු පොලස් නිලධහරන සිදු කළ නිීක්ෂණවලී. ෞකිපදෙස් ඩ කලහොත් එම ප්‍රදේශය නැවත හුද කලා කිරීමට සිදුවන බවයි පොලිසිය අවදහරණය කරන්නේ. බස්නාහරින් පිටතර අනස්ථාන කොල්හාකදේ අද සිට යිවරක් අහම්ු රපට් ඇන්ටජන් පරක්ෂණ සිදු කරන බවයි, පොලිස් මාධ ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේ. තයි පොංගල් දිනය අපේ සහෝදර ද්‍රවිට ජනතාව පෙර අවරදුෝල ඉතාම උස්සවශ්්‍රියයෙන් සමරපු දිනයක්. මේවාර තයිපොංගල් දිනය වෙනදා වගේ අපිට සැමරීමට හැකියාවක් නැහ. අපිට සිංහල අලුත් අවෞරුදු වවෙසාක් ඒවාගේම අසිරිමත් නතල ඒවාගේ නව අවුරුදු උදාව මෙසිියල්ල වෙනදාආකාරයට සමරන්ඩ දහනම මේ අපි ඉඩ දුන්නේ නැහැ යිපොංගල් උත්සවයාත් අප නිරන්තරයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බගේ පවුලයායට විතරක් සීම කරලා මෙම සැමරුම් කරන්න ක්ඩායම ඇටිට එකතුවීමකින් තොරව. එට දිනේදී මේ සම්බන්ධව විමසීමට විශේෂ පොලස් කණඩායම් එැදවීමට බලාපොත්තු වෙනවා. පාර්ලිමෙන්තු බන්ත්‍රයේ සිවනේෂ තුරෙ චන්ද්‍රකාන්තන් හෙවත් පෙල්ලයාන්ට වසර හතරකට පස්සේ අද නිදහස්ස ලැපුනාා. නජත් අවරතක්ම රිමන්ඩිකේ හිටපුූ මේ චාජි ්‍රසන්ඩටත් අද ඇප ලැපලතිගෙනවා. දෙමනල ජාතික සදඳහන හිට ාර් මන්තු න්තී ස පරාජ සිහ ගහත සිද්ධිය සම්බන්ධය නු සිවනිස් තුර චන්ද්‍ර න්තන් හතාඇතුළ පස්දනෙකොට එෙහිව චෝතන එල්ලවී තිබුණේ. දෙදහස් පහවසරේ මඩකළපෝ ාන්තමේරි දේ‍යවස්ථානයේදී ඩිතැබීමින් පරාජ සිංහ මහතා ගහත නීට ලක්ව තිබුණ. එම සිද්්‍යය සබන් සිව නස් තුර චද්‍ර න්ත හිවත් පිල්යාන්. වසර හතරක්තිසේ රක්ෂිත බන්ධනාකාර්ගතව සිට ඇපමත්ත නිදහස් කරනේ පසු කිය වසේ නුවඇම්බර් විසිහතරබෙන දායි. පාර්ලිවේතුමන්ත්‍රී සිවනේස තුරේ චන්ද්‍රකාන්ත නොහොත් පිල්ල අන්ට එෙහිම මඩකලපු මහධකරණය වෙභාග වන නඩුව. තව දුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නේතිපතිවරයක් වෙනුවෙන් රජී අධිනීතිකඥ මදවතෙන්න්නකෝන් මහතා අධිකරණයට දැනුම් දුන්නේ පෙරේ තාදිනීති. ්‍යේතර විශ්‍රමිකේචර් නීතිකඥ අජත් ප්‍රසන්න මහතා ඇප මත මුදා හැරුණා. එරුපිය ලක්ෂ පහබැකින් වූ ශරීර ඇපත් දෙකක් මතයි. සෑම වසකමවසන්නන්නේරු දින අපරාද පරීක්ෂණ දෙපාර්තමෙන්න්තුට වාර්තා කරන ලෙසද ඔහුට නියෝක කෙරුා. න ෙකො දෙෙකු පහැර කෙනකු සතුරුදන්ලේ යයි කියන සිද්ධිය පිඳ විමර්ශනයට අදාල සාක්ෂිකරවන්ට බලපැම්ව නාකාරයෙන් මධ්‍යයට ප්‍රකාශක්න කුත් කල බට චෝදනා කරමින් ප අපරද පරික්ෂණ පාර්තමෙන්තු ඉරිත් කට පැමිණිල්ලටන්ුවායි අජත් පසන්න මහතා රක්ෂිත බන්ධනාකාර ගත කර සිටි. යුගන්ත! කාල්ලකුණේ කොයි වෙලාවේ වෙනස් වෙනවද කියලා හිතාගන්නවත් බැරි තත්ත්යක් ඇති වෙලාේද. ඕන ජේත. ලන්න පර්තාවවල හැටියට නම් අදත් ඉදිනතිනකිහි පේදීත් තදවැසි වකේම සුලකත් ඇතිබෙන්ඩ පුළුවන්ලෝ. එඒවකිම තමයි මොහතත් ගොඩක්ම රළු තත්වයක් කනීල. උතුරු උතුරු මැද නැගින් හරඌ දකුණ වගේ පළත්වොල ඕනෑම අස්ථාවක ිටිංවිට වැසිහෝ ගිගරු සහිත වැස්තත්වයන් තියෙනවා. සෙසු පලාත්්‍යත්තම අපරබලග හෝ සන්ධයක් කාලේ වැසිහෝ ිගුරුන් සහිත වැසි තත්ත්යන් නිර්මාණයනවා දිවයින හරහතින සුළලන්තත්වයගත්තම සුළගේ වැඩිවීමක් අපි අපේක්ෂා කනවා උතුර උතුර මැදවගේ පළත්වොල ප කිලමට හතලිහ පනාදක්ව ඒල ෑමිතත්්‍යයන් තියවා දිවවෙන නිතිදිග සහ දකුණු වෙලබට තීරයට ඔබෙන් තියන ගැම්ුරු නගැරු මුහොත්තේරවල කින්කඩ වැසි ෝ ගිරුන් සහිත වැසිය තියවා මෙ වැසිස් සමඟ එම මුහුදු සීමාවල සුළගේ වේගේ ප කිලමට හත්තෑ වසු දක් ඉලෑම තත්්‍යන්යවා. ගැමරු මුහත්තරය තම ලවීමේ හැකයාවත් යෙන මේ පිඳ දීවරහා නායකපජාව අවධානය ොමු කරන්න කෙනකතමා අපි ඉල්ලා සිට. අතර අධික වර්ශවත් සග මටකලපෝ දිශ්‍රිකේ පහත්බිම් බ්‍රසක් ජලීන් ජටබි තිබෙනවාා වෙත්තු චේන ගම්මානේ චලෙලීම් හේතුෙන් පවුල් ලසු නවේකදේ හැටහත් දෙෙකු අව තැබ සිටින බවයි වාර්තාාවන්නේ ඕන්ට පිසු අහර ලබා ීමට පීවර කෙන තිබෙනපා. නු ස්්‍රක්කයාාික වර්ශවත් සමග මහවැලිලාපේ පිඹුරොත් ඇව ලාාශී පිටවානින් අගල් හයක් කුසට චලේපිට වනවා මෙසේ චලේපිටතර ඇදැහලනා කාරය මනරම් දර්ශනයක් වී තිබෙනවාා. කෙසිේ වෙදත් කුඹරුවක්කර අට දහසකට මෙමකින් තේවර සැපෙන බැවින් ජලාශයේ වාන්තමීම සතුට කරුණක් බවයි ප්‍රදේශී ගොබීන් පවසන්නේ. පාක්‍රම සමුදෙ සහ කෞුඩුල්ල චලාශයේ වෘත ක්‍රතිබූ වාන්දුරටු සියල්ලක්ම අද දහවල් වන විට වසා තැමුණ. බැසියන චලේ හේතුවෙන් සෝමාවතය පුද් බිමට යන භර්ගකය කිලමිට පහක් පමණ ස්ථාන කිහිපයකින් ජලීන් ජටවීතිබෙනවා. වැලිකන්ද කඩා ඔය අමන උතුරයාමෙන් කුඹරුවක්කරතුන්සයක් පමණ ජලීන් ජටී ඇති බවයි වාර්තවන්නේ. අධික වර්ෂවත් සමග මැදව වචිය කිලවවාාන් කුළම වැේ වාන්දුොරට හත්රක් විෘත්ත කරති වෙනවා. ල ජනතාවமே පබ දවදහனෙන් පසசோன ලෙசை வரிමාார்ගதிපார்ර්த்துන්තු පවසන්නේ රචன் ්‍රාමதாක මහතාட்டு අධக்රුණே ලබාතු තුத்தைக்கு மாත්‍ර தூரே අහිමවැදව කියලා නීති විශරතිෙන් කියවා. රஞ்சන් දිසා පාார்ලිමීතුටෙන් වரம் ැබෙන්න්නේ ගම්පහති ස්්‍රக்கේ ජාතිකර ලයිස්තුවෙෙන් ඉන්න ඊළඟ பேේක්ෂ කෙட்டරයි. එම புறப்பாட்டுුව වෙනෙන් ඊகிට පාார்ලම තුෙන්ෙක් කව කියலත්. අ පැති මාත්‍යහමුවකද හෙළිපඩා තමාෙන් එහම දනුමක් ලැබුණම මන්ත්‍රදූරය අහුසුවෙන්ට මාස හයකට වැඩිකාරයක් තම දන විදින්න ඉතිං ඔහ දවස් හර මේ වනේ නිෝධානයින් පවතිනවා. එතතිින් පස්සේඒ දඩුවමත් විදුනට පස්සේ බලමු ඔහුගේ මාස හයක පසුව මන්ත්‍ර දර හසසිවෙන්නන්නේ එහම ැත්තං හෙෂණක අහුසේනවාදක ලක නීතිව ත්වයක්. එසේ ත් ඊලට පාලිමිතරෙන්නේ ජි නන්න පරමැතු. යම් කිසි තැනැත්තේෙක් අවුරුදු දෙකකට නොවාඩු කාලයක් බන්ධනාගත කිරීමෙන් දඩුවම් කළ හැකි වරදකට. කවර වූ හෝ අධිකරණයක් විසින් වර්ධකරු කරනු ලැබිවෙන් පසුව නියම කරන ලද හයමාසයකට නොවඩු කාලයක් බන්ධනාගත කිරීමකින් එහෙම නොති මේක කරන්න බෑහකි. ඒගැනි වරදක් වැඩ ඕනේ ඒකට දඩුවන් දෙඩත් ඕනේ හැබැයි ඒ වරද අවුරුදු දෙකකට වඩා හිරගත කරන්න පුළුවන් වර්දක් ව්ඩත් ඕේ. ප්‍රශ්නතියන්නේ අධිකාරණයට අපහස කිරීම කියන වර්ධටන් අපිදන්න විදිට ඒ දඩුවම අවුරුදු දෙහකට වැඩවිය යුතු කියෙ කොහවත් නෑ. රජෙන් රාමණයක ඒ සාක්්‍යදීලත් කියපුදේ තමයි මගේ අති වැරදීමකින් කටින් ඒක ලිස්ස ලගයක් කියනකඒ සම්පූණයම අසත්්‍යය දෙයක් හැටියට අධිකරන්නේ ප්‍රක්ෂ කරල ති නො අඩු තිීන්දුවේදී ඒ වර්දතකරුබාවට පත්වනාම ඔවුට දෙන සිර දඩුවමට ශේෂඨාධ කරනයට අිමතානු සාරරි ලත්තිනී ප අවසාන අධිකරණය ශේෂ්ඨාති කරන්නේ නිසා ශේ්ාතිකරන්නේ ත්‍රිපුද්ගල විශ්ෂ සභාව මේ ගැන තීරණ කරන එළමුුණට පසුව වෙනත් අභ්‍යාචනයක වට නෑ ඕ නිරෝධාන කාලයෙන් පසුව ඒ දඩුවම අදදුහරදක්වා. ඒන් කටයුතු කරන්න සිද්ධබෙනවා දඩුවම ලැබිච දාසිට පල්ලිමෙන්තුේ ලෙක්ක කාධිකාරරි විසින් සලකා බල්ල නතීන්දුව ඔගේ මන්ත්‍රීධූරේ හෝසි කරනවා. ඒ අවසකරට පස්සේ ඊළඟ ලයිස්වයිඉන්න මහු පත්කල මන්තිීවරයෙක් නිසා ඊළඟ අන්තීවරයා හැටිය සූසකම් ලබල තියෙන පුදලයාට පල්ලිමේන්තුවේද රුන්දේ හැකියාවති. යගන්තන් අතර ඉතිහාස ගත පරාචක් ලබලයින්න එක්සත්්ජාතික පක්ෂල් අය නැගිටටවගන්නේ කොහොමද කියල සාකච්ඡා කරන්න කෘති්‍යධිකාරී බන්ටලේ සිරිකොතේදී රැස් වෙලා තියෙනවා. ඕනත් මේ කෘති්‍යධිකාරී මඩල රැස්වීමදිී පක්ෂයේ ඉහන පළිය තනතුරවලට පත්කිරීමද සිත්්ත කරල තියෙනබ කියලා සිරිකොතිෙන්ම ආරංචි වනාා. එක්ජතික පක්ෂ ෘති්‍යාධ කාරි මන්ඩලේ පක්ෂනායිකරනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධහනත්වයෙන් අද පෙරවරු වේ රැස් වුණ. ඒ සිරිකොතෙක් ජාතික පක්ෂමූ ස්ථායේදී. සබහපති මහලේකම් සහ ශේෂ්ට උප සභහපතියන තනතුර පුරප්පඩුව පැති අතර ඒ සහහානියෝජතෙන් පත්කිරීම කෘති්‍යාධකාරි මණඩලේ ප්‍රධහන්න කාර වුණා ඒහෙත් කෘති්‍යාද කාරි ම්ඩලේ අදසන රැවීමට පෙළ, රවි කරුණානායක මහතා තමන්ට උපනායික දුරේ කටයුතු කළන හැකිබවදනුම් දීතිබෙන. යන පර පොත්න තුරක් ලෙස සලක උපනනායික දුරය සඳහ නව ජතක පත්කරීමට කෘති කාරි මන්ඩලක යුතු කළ පක්ෂ මහලක දුරේ සහ පලිත රන්ගේ මඩ හතා පත් කරුණ. උපනායි කලෙස අක්ල රජකා වස මහතා පත් කරු අතර සහදදිලෙ සත් කරුණනේ වජර වර්දන හතයි ියෝජ මහලක ලෙස පත් කෙරුණේ ලක කො හතයි. ජේ් ප සමහපතිවර ලෙස ර්ජනරනතුන් සහ ියේ ස ාද ය මහතුරුන් පත්කිරීමට කෘති්‍යාදිිකාරි මඩලේ එක ගත්වේ පලකලා සසාගල ක්ත්නයක දයාගමගේ සහ නේතු රන සිංහියන මහත්ම හත්මින් උප සහපති දුහර සඳහපත් කරුණා නීතිලේකම් ලෙසපත් කරුණේ නිශංඛනාය කරමහතායි. එමෙන්ම නියෝච්චනායකරුවන් විජේවර්ධන ජාතික සංවිතහයක නවින් දෙසානායක, බාන්ඩාගාරික නීතිීඥ ASM මස්බා මහත්වරුන් එම දුරවලම කටයුතු කරනු ඇති අත්වාය අප බලාපොත්තුවවෙන්න විස්සයි විශේක වර්ශය සනාාවක්ෂ කරන පිලක්ක සම්පූර්ණ කිරම් සඳහා ඉදිරි සතියේද අපි නැවතරක්ෂවෙලා ඉදිරි තිබෙන පුරප්ාඩුවත් පුරුවවල ටයු කරන්න බලා පොරොත්තිනයි. අඩු වර සහ ප්‍රමිතීන් තොර බහන්්ඩාලවි කරන වෙලදුන් සයා අකණන්ඩව වැටලීම් සිදු කරන බව, කොළඹ දිසාලේකම් ප්‍රධීප ්‍යසරත්න මහතා පවසනවා. කොළඹ දිස්ශ්‍රක් මිනුම් එකහ ප්‍රමිති සේවා අංශය හරහා මේ සිදුකෙරණ බව තමයි, ප්‍රදීප්‍යසරත්න මහත්මයා බද්‍යට කිව්වේ. ජනතාවට ප්‍රමිතිෙන් යුතු හ්ඩ ලබා ගැනීම සහතික කිරීම මිනු මේකක සහ ප්‍රමිතිසේවා අංශයේ අරමුණයි. කොරුණා සමයේ වුවද මේ සම්හන්ඳ වැටලීම් අකණ්ඩව සිදු කරනවා. පසු ගිය දින කිහිපේ තුළ අඩුුවර පාන් නිෂ්පාධනය කළ ආයතන විසි පහකට නඩු පවරාතිබෙනවා.හ. පොහේ තිල සේම හ පියා ගන්නන ද උකර වෙනස න මේ ලෙවල් හරි ව පොරල ෙව ෙ ජයාව ද හර ත් ෙනස්සේ. මතින් තොර කිරම් නු පකිරන ාවිත කල දදාහට දෙනෙකට නඩ පවරාති අතර මුද්‍රා නොතබූ ඉන්දනපුම්ප සම්හන්යන්ද වැටලීම්සිදු කළ බවයි. මෙම මාධ්‍යහමුුවේදී ප්‍රකාශව වන කොල්ම දිස්ශ්‍රිකේ තු නතාව වැඩ වශෙන් ැවසන ප්‍රදේශවල නිස ප්‍රිතියෙන්යතු තර දිැබීමට නියමිතයි. එවිට ජනතාවට තමන් ලද ගත් හන්ඩ වල නියමිත බරති ේ යි පරක්ෂක කරග හැ බයි කොල්ො ස් ්‍රක් ේකම් යා ත තුරටත් ස හන් කල. පාරිෝගකෙක් යම්කි ාණ්ඩයක් මිල දීගැනීමේදී විශෂෙන්ම කිරුම් ිනුම් උපකරන භාවිතා කළ නියමිට පරිදි නියමිට බර. නොමැති බව යම් කිසි පාරිභෝගයේට සනාත වන්නේ නම් ඕට සැකයක් හිතන්නේ නම් ඒ පරිබෝගිකට අයිති තින ඒ පි බඳව පැමිල්ලි කරන්න කොම ිස්්‍රික්ලයකං කාරයාලේ මනිනු ම ප්‍රමතිසේක් අංශයට හෝ ඕනෑම ලඟම යන ප්‍රදශයකන් කාරයාට පැමිල්ලි කරන්න පුළුවන් ඉට පසේ අපි ෂණිකව ඒ පි බව වැටලිම් කරනොයි අදාර වෙනසැල් පිළිබඳ වැටලිම් කරන්න කටයුතු කර තියනවාඒ සමකින් ස්වාධෙන රෝපවාහින ප්‍රධහඳ ප්‍රෞෘත්ති විකාශයේ අවසන් වන පා. ජලත්තමයම රාත්‍රේ නම් මඇතිහට. 啊！<laughs> <laughs>